අදත් වෙනද වගේම අපි සල්ලි ගැන තමයි කතා කරන්නේ. හැබැයි අපේ සල්ලි ගැන නෙවෙයි රටේ සල්ලි ගැන. ඔයත් මම කොළ, මම නිල්, මම රතු කියලා ලේබල් ගහගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. මම දුමින්ද මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්තම් දැම්ම subscribe කරන්න. ළඟදි නිවුස් එකක් පබ්ලිෂ් වුණා කලින් හිටපු ආණ්ඩුවෙන් අමාත්‍යංශ සඳහා රුපියල් බිලියන 2.8ක් වියදම් කරලා වාහන ගෙන්නුවා කියලා. කවුද මෙහෙම කියන්නේ? ජෝන්ස්ටන් ප්‍රනාන්දෝ ඇමතිතුමා පාර්ලිමේන්තු සැසිවාරයකදී. මේ වාහන ගෙන්නපු අමාත්‍යංශ සහායම වාහනවලට වැය කළ මුදල් වෙන වෙනම නිවුස් සයිට්ස් වල සඳහන් වෙනවා. මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මේ කතා කරන කරුණු වලට අදාළ ලින්ක්ස් දාන්නම්, ඔයාලටම බලාගන්න. එකපාරටම රුපියල් බිලියන 2.8ක් කිව්වම අපිට තේරුම් ගන්න අමාරුයි නේද කොච්චරක්ද කියලා? හිතන්න ඔයා මාසෙකට රුපියල් ලක්ෂයක සැලරි එකක් ගන්නවා කියලා. එහෙනම් මේ කියන්නේ ඔයාගේ මාස 28,000ක ආදායම, නැත්නම් අවුරුදු 2,333ක ආදායම. ඒත් තේරුම් ගන්න අමාරුයි නේද? මම මෙහෙම කිව්වොත් රුපියල් ලක්ෂයක පඩි ගන්න පුද්ගලයන් 500ක් අවුරුදු 4,000ක් වැඩ කරලා ගන්න මුළු මුදල තමයි රුපියල් බිලියන 2.8ක් කියන්නේ. එහෙමත් නැත්නම් රුපියල් ලක්ෂ 5ක මාසික වැටුපක් ගන්න පුද්ගලයන් 500ක් මාස 11ක් වැඩ කරලා ගන්න මුළු ආදායම තමයි රුපියල් බිලියන 2.8ක් කියන්නේ. ඊළඟ පොයින්ට් එකට යන්න කලින් මේ වීඩියෝ එකට ලයික් එකක් දානකෝ. ඊළඟ පොයින්ට් එක තමයි ට්‍රෙන්ඩින් ඉකනොමික්ස් කියන සයිට් එක හැටියට ලංකාවේ එක දිනක එක පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආදායම රුපියල් 1,147යි. එතකොට සාමාන්‍ය පුද්ගලයන් මාස 81,371ක් නැත්නම් අවුරුදු 6,470ක් වැඩ කරලා හම්බෙන පඩිය තමයි රුපියල් බිලියන 2.8ක් කියන්නේ. අපි මේ කතා කරන්නේ පුද්ගලයන්ගේ ආදායම් කියන කෝණයෙන්නේ. ඒ කියන්නේ වෙන කිසිම වියදමක් නොකර මුළු වැටුපම පාවිච්චි කරොත් මේ වාහන ගන්න යන කාලය. හිතන්න මේ මුදල රජයේ විසින් 10%ක වාර්ෂික රිටර්න් එකක් ලැබෙන විදිහට ඉන්වෙස්ට් කරා කියලා. එතකොට මාසෙට රුපියල් මිලියන 23ක ලාභයක් ලැබෙනවා. මාසෙට මේ මුදලින් ලක්ෂරි වාහනය ගානේ ගන්න පුළුවන්. ඉතින් මේ වාහන වලින් මේ අමාත්‍යංශ ටික මාසෙකට රුපියල් මිලියන 23ක ලාභයක් උපද්දවනවද? නැහැනේ. ඒ කියන්නේ කොතරම් නාස්තියක්ද? අපි තාම මේ කතා කරන්නේ මේ වාහන මිලදී ගැනීමට ගිය මුදල ගැන විතරයි. එතකොට මේ වාහන නඩත්තුවට, ඉන්ධන සඳහා, ඉන්ෂුරන්ස් සඳහා, ඩ්‍රයිවර්ස්ලට තව කොච්චර මුදලක් වැය කරන්න ඇද්ද? මේ වාහන ලිස්ට් එක ඇතුලේ තියෙනවා රුපියල් මිලියන 151ක් වෙච්ච බුලට් ප්‍රූෆ් වාහන දෙකක්. මේ වාහන වලට ටැක්ස් වේව් කරලා තියෙන්නේ රුපියල් මිලියන 426ක්. ඒ කියන්නේ මේ වාහනවල සැබෑ වටිනාකම අපේ කෝණයෙන් බැලුවොත් රුපියල් මිලියන 151ක් නෙවෙයි රුපියල් මිලියන 577ක්. මේ වාහන නිසා රජයට නොලැබී ගිය ටැක්ස් ආදායම රුපියල් මිලියන 426ක්. මේන් අපිට හිතාගන්න පුළුවන්නේ මේ සියලු වාහන නිසා රජයට කොපමණ මුදු මුදලක් නොලැබී යන්නේ ඇද්ද කියලා. අපි තව විදිහකින් මේක ඇනලයිස් කරමුකෝ. අපි හිතමු අමාත්‍යංශයකට මිලියන 40ක වාහනයක් ගත්තා කියලා. නැවතත් අපි රුපියල් ලක්ෂක මාසික ආදායමක් ලබන පුද්ගලයෙක් උදාහරණයට ගමු. ඔහුගේ මාස 400ක ආදායම නැත්තම් අවුරුදු 33ක මුළු ආදායම තමයි රුපියල් මිලියන 40ක් කියන්නේ. හිතන්න මේ අමාත්‍යංශ වලින් රුපියල් මිලියන 10ක් 20ක් අතර වාහන ගත්තා කියලා. ලක්ෂ 100ක්, ලක්ෂ 200ක් අතර වාහනයක් කියන්නේ සාමාන්‍ය ලක්ෂරි වාහනයක්නේ. ඉතින් එහෙම වුණොත් රුපියල් බිලියනයකට අඩු මුදලක් වියදම් කළා මේ වාහන අවශ්‍යතාවයේ පුළුවන් තිබ්බ රජයට. මම මේ කතාවෙන් කිසිම දේශපාලඥයෙක්ටවත්, කිසිම දේශපාලන පක්ෂයකටවත් හොඳයි නරකයි කියලා කියන්නේ නැහැ. මේ ස්ටැට් කලින් ආණ්ඩුව ඒවා වුණාට ඊට කලින් හිටපු ආණ්ඩුවලිනුත් මේ වගේ වැඩ නොකර හිටියා කියලා අපිට කියන්න බෑනේ. ඉතින් ඔයාලම තේරුම් ගන්න ඔයාලගේ ඡන්දේ භාවිතා කරනකොට ඒ පුද්ගලයන්ගේ දේශපාලන ඉතිහාසය හොයලා බලලා ඡන්දේ භාවිතා කරන්න. ඔයාලමගේ චැනල් එක ෆලෝ කරන්නේ සල්ලි ගැන දැනගන්නනේ. ඔයාලගේ අල්ටිමේට් ගෝල් එක නිවැරදි ආයෝජන මොනවද කියලා අඳුනගෙන ඒවයි ආයෝජනය කරලා ඒවෙන් රිටර්න්ස් අරගෙන ලක්ෂරි ජීවිතයක් ගත කරන්නනේ. හැබැයි මේ වීඩියෝ එකෙන් පස්සේ ඒ ගෝල් එක අමතක කරලා දේශපාලකයෙක් වෙන ටාගට් කරන්න එපා. වෙනදට වඩා වෙනස් දෙයක් වුණාට මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමතියි කියලා.
මගේ වීඩියෝ එක ලයික් කරන්න, ඒ වගේම අනිත් අයට දැනගන්න ෂෙයා කරන්න, මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මම තව දවසක තවත් වීඩියෝ එකක් අරගෙන එනවා. ඔයාලට සුබ දවසක්.